सुपुरुद पारदी अदात्मावे पुंची पुत्तालट दूलट कोहमद हरियट मापे तानी रोले अकुराक लियन्ने कियला कियला देन नादमा में कियला देन्ने अन्ने हायान्न कोहमद अपे तानी रोले निवरदी आकार एट लियन्ने कियला पुंची पुत्तालट मात कहतीने अपे हा अक्षरे ए दस्पत भाविता करला लिवुआ ईट पासे कडेरी मत लिवुआ ईटत पासे अपे पास रोल पोतेत लिवुआ ओन्न दैन अपे सोदानम वेन्ने मे इगन गत्त अकुर निवरतिम क्रमयट कोहमद तानि रोल पोते लियन्ने कियला इगन गन्नई ओन्न इतिन दैन मम कियला देन्न यन्ने हयन्न तानि रोल लियन कोट दैन गन्न ओन වැදගත්ම කාරණාවක් පිළිබඳව පුතාලා හොඳට මතක තියාගන්න ඕන අපි හයන්න ලියන්න ආරම්භ කරන්නේ පුංචි බිඳුවක් ලියලා ඒකට පුංචි හිස්සක් වගේ කොටසක් එකතු කරලානේ අන්න ඒ හයන්නේ තියෙන ඔළුව ගන්න කොටස අපි ගන්නේ තනි රෝලෙන් හතරෙන් එකක ප්‍රමාණයට දැන් මේ ටීචර් පෙන්වන අකුරේ इराक गहला तमाई टीचर हयान्न लियान्न आरंभ करन्ने एउनाट पुताला तानी रोल पोते इराक गहन्ने पा ओयालट होंदा अवबोधयक् लबेन आकारयट पहेदिली करन्न ओन निसायि टीचर मेन्न मे विदिहट इराक गहला ओयालट लियला पेन्नुवे एहेनम ओन्न दैन होंदट मतक तियागन्न हयान्न लियान्न आरंभ करन हिस कोटस अपि रोलेन හතරෙන් එකක කොටසකට ප්‍රමාණවත් වන ආකාරයට තමයි ලියන්න ඕන. ටීචර් දැන් මේ පැහැදිලි කරපු කොටස් පුතාලට හොඳට තේරෙන්නේ නැතිනේ. ඔන්න දැන් මම අතෙන් ඔයාලට අකුරු කිහිපයක් ලියලා පෙන්වනවා කොහොමද හයන්න තනි රෝලේ හරියටම ලියන්නේ කියලා. මේ බලන්නකෝ. මෙන්න මේ විදිහට චූටියට බෝලයක් අරගෙන මෙන්න මේ විදිහට පුංචි හිසක් දාලා ලස්සනට හයන්න ලියන්න ඕන. තවත් මතක තියාගන්න ඕන පුංචි කාරණයක් තියෙනවා. ඒ තමයි හයන්න පල්ලෙහැට එන බන්ඩි ගෙඩිය යට රෝලේ වදින්න ඕන. ඒ වගේම චුට්ටක් ඇතුළට ගිහලා උඩට එන කොටස නැවතත් උඩ රෝලේ වැදිලා අකුර සම්පූර්ණ අකුරක් විදිහටම ලියවෙන්නත් ඕන. මේ කියපු කරුණු වලින් පුංචි පුතාලට දොරට තේරෙන්නේ නැති අපි කොහොමද හයන්න නිවැරදිව ලියන්න ඕන කියලා. ඒ වගේම මතක තියාගන්න රෝල් දෙකක් ඇරලා මෙන්න මේ විදිහට ඉරි කෑරි ගහගත්තම පිළිවෙලට ලස්සනට තනි රෝල් පොත්තේ අපිට අභ්‍යාස කරන්නත් පුළුවන් වෙනවා. ආයෙත් දවසක අලුත් අකුරු යාළුවෙක් ලියන විදිහ කියලා දෙන්න ටීචර් එනවා. එතකම් පුංචි පුතාලා දුවලා පරිස්සමෙන් ඉන්න ඕන.